දවසේ සියල වැදගස් සිදුවීමෙ කොට ඔොට කියන වාදනරූපණී රා්‍රධදාය ප්‍රධාන පවත් විකාශය සමින් මම අරුණජෑ. මම විශාරාධ්‍යවේන්ද්‍ර ප්‍රථමේ නවධහන යමු කරන්නේ දවස් ොඋුසුම් කළ ප්‍රධානකුවත් සිරස් අල වෙත කොරෝනා පොකරුවට දෙදහස් හාරසය හැත්ත ඇතුනක් එක් වෙද්දී බරණ ලැස්ටුවට එක සියති සයක්. ඉතාලියටක ශ්‍රී ංකිකයන්ටඉතා ජනපති අද අගමැති සැලකු හැටි ඉතාලි ශ්‍රී ලාංකිකයන් සහිකරයි. අදුනාකත් භාවිතයට නොකත් කණජුත්‍රව්‍ය භාවිතයට යන්ත්‍රණයක් ඇදිලිය අස්සේ පෝටසයිකල් වේස් කියය පිරිසක් පොලිස්තලේ කැනටා පාර්ලිමින්තු බැතිබරණයට ශ්‍රී ලාංකිකයකුත්. රතිරෙන් පිළිකාපණහක් හඳුනාගැනීමේ පරීක්ෂණ බිතාන්ජය අරබයි ඉතාලියය වෙසෙන ශ්‍රී ලාංකයන් සහ අග්‍රාමාතය මහිදරජපක්ෂ හතාතර සුහදහමුවක් බොලොන්ඥාහිදී පැවැත්වනාා එහිද ඉතාලියයේ ශ්‍රී ලාංකගැන්ගෙන් අග්‍රමාත්‍යවරයායට හිමිියුුණේ ඉහල පිළිගැනීමක්. ොවි-19 වසංගතය හමුව වවද ඉතාලයේ සංචාරය කරමින් එරට වෙස ශ්‍රීලාංකිකන්ට මෙවැ නිහමුවක් සඳහා ඉඩරබාදීම ගැන ශ්‍රී ලාංකික නියෝජතයන් අග්‍රමතිවරයායට සේස්තුතිය පළ කලා. මහින්ද රාජපක්ෂමහතා ජනාධිපති දුරේදරණ කාලේ, ඉතාලිය සහ ශ්‍රී ලංකාවතර ඇතිකරගත් දවිපර්ශක මිතු මහතුෙන්, ඉතාලියයේ සිටන ශ්‍රීලාංකිකයන්ටලබෙන පහසුකම් පිබඳවද ඔවුන් මෙහිදී සීපත් කලා. මිලන නගේට ස්්‍රී ලංකාක කොන්සල් ෙනරල් රයාලයක් පිටවීමට එවක්කට ජනාධීපතිවරයා ලෙස මහින්ද රජ පක්ෂ මහතාගත් දූරදර්ශීතීරණය හේතුවෙන් ගැටලු නිරනේ දී ශ්‍රී ලාංකිකයන්ට පහසුකම් රැක් ලබිය ඇති බවයි ඕවන් පෙන් වාදුන්නේ ඉතා ඔබතුමල්ලාට ආදර කන පිසක් ඉන්න බව ප්‍ර්ඥාදනවා ඕන වෙලා පොස බැද න්න තු පාර ැ. अ बहुत अभी ों मान अिन अपी गर तुम्हा आपे काली जाती यह है जर आरसा करगा देेरा आ तमा मेंगावूरा नमस्कार अी ुमाट स्थले करनाुमामा मिलन कर जा कारला अपड़ नाू गौर स्तुमा विे से में फिरनाना बहुतुहा अप राजा के नहीं अपड़ दे के नहीं हदि अ यह कर मे आड़ तुम्तुमा विरुद्ध डिनता है इता बहुतना शरीलाम की क्या कि है අ තුමා ශ්‍රී ලංකාවට පැමිණීම බලාපොත්තුවෙන් සිටින ඉතාලිය වෙසන ශ්‍ර ංකිකන්ට වසර විස්සක සේවාකාලයකින් පසු එරටින් ලැබෙන විශ්‍රමවටප මෞබිමට පැමිණි පසුව දෙ ලාගෙනීම හැකියාව උදාකරදන ලෙස ශ්‍රී ලංකිකයන් අග්‍රමාතිවරයාගැනිල් ලා සිටියා. එම යෝජනාව සම්බන්ධයෙන් ඉතාලි රජය සමග සාකච්චා කරන ලෙස අග්‍රමාතිවරයා එම අවස්ථාවේදීම අමාත්‍ය මහාචර ජීල් පිරිස් මහතාට උපදෙස්ලබාදුන්න. प स में अ मेंटन देश ट आ वेने अल्कडी मैत वा आ्य में आ्य को देपा शन තාල්ලිය වෙස්සන ශ්‍රී ංකිකන් අග්‍රමාාතිවරයාවෙත මෙලෙස ප්‍රසාධය පළ කළාCOොV-19 ආසාධතයන් දෙදහස් සාහරසිය හැත්තයත්තුන් දෙෙකු අදදින හදුනාගත් බව යුදහමදාපති ගෙනනරල් ශවින්ද්‍ර සිල්ලව මතා ප්‍රකාශ කළා. කොරුණු ආසාධිත මරණ එකසිඇතිස් සහෑක්ද වාර්තා කරුණා. ත්වසට කිහිපයක් කොරුණනාා වියස්සනය ලෝකෙන් තුරන් නොවීම නිසා අපටද ඒ සමකජීවත්වීමට සිදුවන බව වෛත්‍යවරුන් පෙන්වාදෙනවා. අතරමනටින් වාර්තාවන සමස්ථා සාධයන්ගේ සංඛාව හාර ලක්‍ෂණ දහස් නවසය පනසහ හැටතුන්දහ හත්සේ හතලෙක් රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාරමධ්‍යස්ථාන වල ප්‍රති කරලබඩවා පර්න සුවෙලබූ සංඛ්‍යාව හාරලක්ෂ පහලස් දහස් හයිස හතලස් නවයා ්‍ය අතර සෞඛ්‍ය වා ධ්‍යක්ෂ චනරල්වයා ඒ දිනේ තහවර කළ කොරුණන ආධිත මරණ එකසිති හයක් අද දිනී වාර්තා කරුණ වයිසවරදු හැටට වැඩි පුත්කලයන් එකසිහයි දෙනෙකුදේ අතර වනවා. අවුරදු තිහත් පනස් නවයක්ත් අතර වි අදෙකු සහවරු ද හට ද. කු මියක අතර වන වා රෝග න වාසික දෙෙකින් තුරන් වෙලා එකලලාකාටවත් හිතන්න බ එක අපි මේ රෝගෙත්තක අපි ජීවත්වෙන්වන මේ රෝගත්ත එකක ජීවත් වන්න නම්. ප්‍රධාන කාරණා තුනකට. ඇත්තට මනත්ත වෙලාජීවත්වෙන්න්න ඕනේ. පලනි කාරණාව තයි සෞඛ්‍යමාත්‍යවශ රජයක් වශයෙන් සියලුම කාරණාවල් යුදහමුදා ප්‍රමුක ්‍රවිද හමුදාවෙතුරු සියලූම පොලිසිය ඇතුු සියලූම හමුදාවන් දක්වන සයගත්ත එක්ක මේ සිදුකරණයන ක්‍රියාදාමේ. දෙවනි ක්‍රියාදාමය තමයි පුද්ගල වගකීම හරියාකාාව ටු කිරීම. තුන්වන වගකීම තමයි නිසිආකාරයෙන් ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීම. වයිසෞුරදු ොලහට වැඩිදරුවන් සඳහ ඉන්නත් කරනදී පළමුවාදිරියායටති, විශේව්‍ය තාසාහිත දරුවට ඉන්නත් ලබාදීමට කටයුතු කරනවා මෙහි දෙවනාදීර ප්‍රියත්මකිරම් පිළබඳ ව දුරටත්සාච්ාැවැත්වෙන බයි සෞඛ්‍යංෂ ප්‍රකාශ කළි දරුවන්ට කරෝණ මර්ධන එන්නත් ලබාදීම සම්බන්ධින් දෙමවපියන් බෙලෙසා දහස් දැක්පුවා. අපේ දරුහරි අස්රනම තනකන්න ඒ කවදා ඉවරවෙලා අප දරුවන්ට නැවට පාසලි ෘත්තුවේද කියනෙ කියන්න ඇතම හරි ම ජනපිත් තුමාගේමං ඉල්ලා සිටින්නේ පාසලන දරුවටත් තක් ලබාදීර නවත පාසලා රම්භ කරනවනං. ඇතරම ලොකු පිටු හලක් කියලා ජාජපිදමගේ අපි ඉල්ලා සිටිනවා. වෛද නිර්දේශයක් අනුව මේ ලමයිට ලබා දෙෙන් එන්න තත් ලබාදීලා ඉක්මන්ට මේ ස්කෝලල් පටන්ගන්න ආරම්භ කරන්න කටුතුකොත් හොඳයි කියලා මේ දරුවගේ අනාගතේ නැත්ත අඳරුවීට තත්වයට පත්වා. අෛදවරුන්ගේ නිර්දශය කනු සුදුසු එන්නතක් ලමයින්ට ලබාදීලා දරුවන්ගේ අධ්‍යාපරි කටයුතු සාර්ථකව කරගෙනයන්න අධ්‍යාපන බල්ධාරීන්ගෙන්ද ජනාධිපතිතුමාගේෙන්ද තා බැගෑ පැත්ව ඉල්ලා සිටිටවා රටේ කරන පසන ශිනවගේම දරුවන්ට නිසිආකාරවම එන්නතත් ලබාදීලා අධ්‍යාපන නැවත්තත් එවිදි කරගෙනයාමට පස්සුව ලබදීම. රෝ ප්‍රතිකාර ජංගම හදිසි ප්‍රතිකාර ඒකයක් පේරාදිනී ශික්ෂණ රෝහලේ ස්ථාපිතකිමීම අත්තෙකෙහෙළි රපු කල්ල මහතාගේ ප්‍රධනත් වෙන්සිදු කෙරුණා මෙම ප්‍රතිකාර ඒකගේ සඳහ ප්‍රමියම් ඉන්ට ගශනල් සමාකම වැැකල මුදල් රපියල් කෝටි පහමාරයි. ෝහල් ේත්‍රයේ පවතින පුරපාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට අවශ්‍ය ක්‍රාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. මලිවසයෙන් තියන පුරප්පාඩු සම්බන්ධව සියට හැටක්ත් හැකික්මනින් පිරවීමට බලාපොරොත්වේයට. සාධතයන් වෙන සෞඛ්‍ය ශේතයම ඉන්නවා යම් ප්‍රමාණයක් අවස්ථාවක් කරගන්න අපේ සමස්ත සෞඛ්‍යන්සේ එහද හැදියන්ගේ සිට සු සේවකයගේ සිට මහචාරය දක්වා යනයට හා රටේක්ෂ ජාතිය ප්‍රනාාමේෂ කරන්නම් කිසිම ලෙඩෙක් අපි හලනෑ ෞඛ්‍ය සේත්‍රය අත පසුවීමකින් යම් කිසි කකර තැබයකට පත් වනායික හතා කරන ඩු පඩුම්බන්ධ එවැනි වැදික කරන්න ඉග ල්න්න එල්ලා තර ේ වන්ට. බපුළුවන් උපරිම සේවේ උන් ලබා දෙනවා ගැ අපි සතුපුර. ක ත්‍යන්ත ගන්තොරපු ආශ්‍රත යිදක නවන CR පරික්ෂණකාරය ලබන විසි වනිධාව යරෘත්ත කරනවා. ඇයිකට ි පරීක්ෂණ පන්සය බැගින් දෙනකට පCR පරිීක්ෂණ හද හසක් මෙම පරීක්ෂනාකාය තුළ සිදු කළ හැකි. මෙම පීක්ෂනාකාරයේ නිරීක්ෂණටෙක්ක ව. අමත්‍යේ ප්‍රසන්න රණ තුගමහතාකයා සිට බෙරට පැමිණෙන සංචාරකන්ට පැත්තුනක් වැනි කටිකාලයක් තුළ PCR පරිීක්ෂ වාර්තාත අනිකුත්කිරීම පහසුකම් මෙමකින් සැලසන බවයි. මේ සම්පූර්ණ අයිතිය තියෙන් ගුවන්තුර ගන්සේවා ම. ආගමට පලවනි අධියර තුළ පැත්තුනක් ඇතුලත මේේ ටෙස්්ට එක ලබාදන්න පුළුවන්කමතිේර. එතකවට එන දුවරිෂ්ට මෙතන ඉදකනම ඒ වාතා වර්ගන පුල් වැැක්සිනේට් කෙනෙක්නං සමාජයට යන්න හැකියාව තියෙනවා. මේක සංචාරකින් අරමුණු කරන ආරම්භකරපු දෙයක්. හැබැයි පිටායට ඔන්නම් අපේ සභාපත්තුමත්ක සාකච්ඡා කරලා ඒ සඳහා වැඩපිලෝලා කදන්න පුළුවන් මේ හැමදෑම්ම කරන්නේ සෞඛ්‍ය අමාත්‍යන්සේ උපදෙස්හ එගොලගේ නියාාමණය යටතේ තමයි මේ කටයුතු සිද්ධ කරන්න. දැනට හඳනාගෙන එහෙත් භාවිතයට නොගන්නා කණී චිත්‍රව්‍ය භාවිතය සඳහා යන්ත්‍රණයක් සැසීමට අමාතේ විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට අනුමැතිය හිම වනා. දැනටමටින් හඳුනාගෙන ඇති ආර්ථකම වටනකමක් සහහිත කනිජ සපත් කා්ඩ හතරක් කටතේවාර්ගී කරණය කරති බෙනවා. ඉන් පලමුවෙන්න ශක්ති ජනක කනජයි. ො හ ෝ ල න් ට ඇ ජ දව වත් ොටක් ෙරෝ නොන නිදි සහ ලොමය නොන කාන්ඩට ඇත් නද වරගකරනට ඇත් එඒතරින් ල් මයිට සකෝ රෝට යිල් සහ මින යන කනජ කැනීම පරිපාද කිරීම සහ අපනයන ැනට කිරනවා එහර ො ග දව ලෙස භවිත ගනීම සම්න්දී විදම වැඩ පි ක් ය නජ පවතින පදශ සන්ජත ප්‍රමාණය සහ ාවිත කරමි ල නිෂපාන සම්බන්ධීන් සවිස්තරාත්මක අද්‍යනයක්ක් කිරීම විශේක්. ටක්ත්කිරීමට කැමනට් අනුැතිය හිමි වුණා. එම කමිට නිදශ අනුවව අදාළ වැඩිපිළිල ්‍රහත්ීමට මියි. ස්වලංකාවේ වත්මන් ක්‍රාකාරිීත්වය ගැන දැඩි අවධහනයෙන් පස්සුව වෙනවා කියලා මානව හිමිකම් මහක කොමසාරිත්වරිය ජනිවා සමුළුවේදී සිය දේශන ඉදිරිපත් කරමින් ප්‍රකාශ කෙරුවා. මේ සම්බන්ධයෙන් අද පැවතිය මාධ්‍යහමු කිහිපේකදී මෙලෙස අදහස් පල කෙරුණා. අපි කියනවා ඒ කොමසාරිස්තුමියට මේ ශ්‍රී ලංකාවට ඉස්සල කරුණාක ොබතුමියගේ ඇස් දෙ ඇල්ලා බලන්න කන්දකෙන් අහන්න අග්නිස්ාන අව්ිනිස්ාන රටවවැතිියන්ට මොක ද්වෙලා යන්න කිය බ හෙක්‍රිය මාර්ග නැතිවුණට අපේ රටේ අපි කොවි්ඩගෙන් බේරෙන් අපි උත්සාහ කරන්නකොට අපි දැිල්ල ගහන. එනි අපි පැහැදිලිව කියනවා අපි ස්වාධී රජ්‍යක් හැටියට ජාත්‍යන්තරයේ ඒ කියන දේවල්වලට අප අහුන්කම් දෙනවා. හැබැයි අසාධාරණවිදියට. ට ඇගිලිහන්නා කියලා අපි පැදිලිව කිය. රටේ ස්වයිරීභාවයට පේ වෙන හානි. ජිනවාවල්ට ගිහිල්ලා පැදිලිකාන කලින් පුත්තරවඳන්න කලින්. මේදේවල් මේයාආකාරයට සිද්ධ වෙන කියලා. අපි අස්ථාගණනාාවකම කියය. ඇතරල් රටේ ස්යිරී ාවයගෙන හිත ඕනකම තිබුණේ ජිනවාාවල අහන්න කලින්. මනහිකම් කොපසාරිස්වරයගේ මේ ප්‍රකාශය තින පක්ෂක් හහිත්තවට හොඳම නිදසුණක් ම පෙන්න්නම් මේ තියෙන්නේ. පහුගේ ඔස්්‍රලියාවේ ප්‍රආකාරෙන්ම කොරන්ටයින් මැදෙදී තැවස්තුනු උද්ගෝෂණවලට. එරට පොලීසිය ගම්මිරිස් විදිනයක් ඇතුවා ජැවන්ත ප්‍රහරයක් ක එල්ල කර ලබවා එයට උත්දගෝෂයන් නමුත් ඔපට මතකයිද. අපේ රටේ සුරුද්ඝෝෂණ සිද්ධව අවස්ථාවේදී. මෙරට පොලිසිය අඩුමතරමේ ජල්ල ප්‍රහාරයක් පත් දෙල්ල කරන. රජයටරෙහි සම්බිධාන විසින්. ලිය දෙන ලද ඔඕවන් විසින්. පවසනලද කරුණන්නු. කිසිම සොයාබලීමකින් විවර්ශණයගින් තොරව වගකින් විරහිතව ප්‍රකාශ කර බවතමයි අපිට සිහිපත් කරන්නට පුළුවන්. ේනිසා අපි සිවිග්‍රියාකාර සම්විධාන හැටියට එක්සත් ජාතිීන්ගේ මානවහිමිකම්, කොමසාරිස්වරයට ඉදිරියේදි ලික්ිතව පිළිතුළ සපයන්න බලාොත්තු වෙනවා. මේරට තුළ ඔබ කියන ඔය විදියේ මානවහහිිකம் கடකිරම් සිද්ධවෙෙනනහ. රට ස්වාීන රජ්‍යා කැටියට පවතිදදි ඊට ඇඟලි ගහන්න. අනවශ්‍ය කරුණු චෝදනා ඉදිරිපත් කරන්නේ පයි කියන කාරணාව. ගේ කාල අපි දක්වා දුමින්ද ආගමුව විසින් ප්‍රකාශ කර හමුදාව වැඩි හමුදාාවට නිකම් පඩි දිී නඕොන්නෑ හමුදාව අවම කරන්න ඕන දැන් යුදධයක් නෑ අද දිහට අපේරටේ ජාති ආරක්ෂාව අවම කරන්න ජාතික ආරක්ෂාව හැල්ලිකිරීම වෙනුවෙන් ප්‍රකාශයන් නිගුත්වෙනවා අපි දකින්නේ ප්‍රකාශයංමුල දිගුවක්තමයි විසල් ෙසලේගේ කටින් ාවේ වගේම දක් විග්නේෂරන් ඇතුළු මෙ දෙමර ජාතික සංධහනය මේ අත්‍යවශ්‍ය පනත පිළි බඳව නොයෙකුත් විදිහයට අපේ රටේ චෝදරවන්න නැගුවවා. ඇතින් මේ ඔවුන් නගපු කරුණු තරක තමයි ිසල්ල ලවිසිෙන් පදි කරගනතිය අපිත් නිසාඔවුන් හැමදාම ඔුන්ගේ තොරතුර ගැනීමේ සෝස්ක ූලා ශට්‍රවිදිීරතියාගෙන ඉන්නේ මේටේ විරදධවාදී අතවාද දේපාල නාග්‍යයන් දේශපාලන කණඩායම්. ඉතාලිය වෙච්ච සිද්ධියේදී විපක්ෂය උක්සාගන්නවා මේ මහින්දට හූ කිව්වා මේ මහින්දත් එක්ක කියිය ටම් එක පහසොර පත් කලා කියලා මතයක් හදන්න ඉතින් කියන්න ලැද්ජයි මේ විපක්සේ අම්බරුවන්ට මේ කෙරවාවල්ලින් සිද්ධ වෙන්නේ මේ රටේ සායම යනයක මේ උද්‍යෝසනය පිබස්සේ හිටපු වෛද්‍යවරයා තමයි, රනිල්කමසිංහගේ ජෝන් අමරතුංගගේ බොහොම හිතායිශී පුද්දලයක් කවෙච්ච වෛද්‍ය චමිල්ල නිලංග සමරසිංහ. ඔහු තමයි මේ උද්‍යෝස ටික සංවිධනය කරන්නේ මෙස්සි. කොේ හන්ඩ මරනිල්ලි ක්‍රමසිංහගේ හට ජෝන්න අමරතුන්ගේ හන්ඬ ඒයින්ද අප ආන්ඩුවඩි කියනවා මූන්ට තවදුරටත් සරනාගතභාවය පාවිච්චි කල්ලා. උදයෝසන සංවිධානය කරන්න ඉඩකට දෙනවද කියන පාලකය ොහේලා බලන්න ඕනි? ර හැන ඇදරිනීතිය කඩ කරමින් යතුු පැදි දහන රයක් පැවතුූ තරුණයන් පිරිසාක්ත න ොට ැනීමට පොලිසිය ටඩයතු කළලා. සමාජ මමාතය යොදාගනිමින් සංවිධාන කරතිබූ තරන්ගේට රුණයන් සේකට වැඩි පරිසක් හාකිවී සිටි බවයි පොලසිය ප්‍රශ කළේ. න ාප පාල කිර අමින් පනවාතයේ නිරෝධහැන ඇදරනීතය කඩකමින් යතුර පැදදි දහට ර්ගේ සංවිධාන කරතිමුණනි කරවල පිටිය විදල ලාකාරය අසලති එම ප්‍රධහන ර්ගගේ යතුරු පැදි තර්ග පවත්වමින් විනොත වි සිට තරු පිරිසක් අතරංගෝට ගැනීමටයි වත්තල පොලිසිේ කටයුතු කල, මෙම තරගේ සහ හගේ විසිට දොස් දෙෙකු අත්තරංගට ගැනා යතුර පැද දහසයක් ්‍රීරෝධරත් තුනක් සහ වැෑන්වතයක් පොලස් හරයට ැනු. අතරංගොට පත් පිරිස දෙමටකො වැල්ම් පිට මට ක් ල හ ර ද ර. මෙවර කැනඩා මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකිකයකුද ඉදිරිපත්ව සිටනවා. ඒ ධර්මසේන යහන්දාවල මහතායි ධර්මසේන යකන්දාවෙල මහතා කැනඩා නව ප්‍රජාතන්්‍රවාධීික්ෂණයෝජණය කරමින් බැතිවරණීට දිරිපත්ව සිටිනා බෝස් ෆොඩ් ්‍රන්ත යෝෂණය කරමින් හො පරති සංකමෙ එකක කටයුතු පිරිබද දෙේතික්්‍යවරයෙකු බනවා දෙදහස් හය වසරදී කැණඩාවේ පදිංචයට පැමිණැති යකන්දාාවල මහතා ශ්‍රිලංකාවේ ජීවත්වූ කාලය තුළ ිනිස්ුරුවරය කුලෙසි දටයුතු කරති වෙනවා. ඔහු පිළබඳ එරට ජනතවතුළ ඇත්තේද ඉහ ලප ප්‍රසාධයක් ැඩා මහමැතිවරන පැත්වෙන්නේ ලබන විසිවිනිදායි.චන්පතාාසය පස්සන චන්දට පත්වෙන ඒ පස්සරගය එක්කනෙක් නම වැඩියෙන්ම චන්දගන්න කෙන පෙඩල් ාර් මෙන්න් ස්කොම්ලක්.

ජගමු දුරකතන හිඟයක් හෝ අධික ලෙස මිල ඉහළයාමක් සිදුවීමට කිසි දු ආකාරයක ඉඩක් නැහැකිලා, ශවලකා දුරකතන අල්ිකරුවන්ගේ සංග මේ සභහපති සමිත් සෙනවිරත්ම හතා පවසනවා. එම සගමේ පැවැූ මාධ්‍යහමෝකට එක්මෙනයි ඒ මහතාම මේ පවකයා සිටියේ. ි ශෂයෙන් කියන්න ඕන පෞද්ජලික වාසිකා රජය පිටින්දම නතාව පීඩනයට පත් කරන්න යම්කි කණ්ඩෑමක් සැලසුම් කරගෙන ම අපඒක විුරුද්දයි මොද මේ වෙලා ැි. අපේ පාරිබෝගික ජනතාව පත්ති ඕොනේ ඩොලරට සාපේක්ෂවා මදකම්පැනියගේ ප්‍රඩක්් ප්‍රයිස් එකක වැඩවීමක් සිදුව හෝත් විතරයි දුරකතනල යම්කි හලෑමක් බලාපොත් වෙන්න පුළුවන් ජනතාව කලබලව නොන්නහ දුරතන ධික විදිිය ලායායමක් සිදුවන්න නි දුරකතන අවශ්‍ය ප්‍රමාණයට ලංකාවතුල වකොට තියෙනවා දැනට රට තුල තවත් ්‍යාපාරයක්. ඇල පාච්චිරනල්ලද ල් ෆෝන්සා විධාකාර ෆෝන් විදිදුලි සන්දේශක නයාමක සභාව අවසරයෙන් තොරව ලංකාවට ගෙන හල් කුට වෙලඳුන් විසින් සමාජමාධ්‍ය තුොළවිකලුණන අි ජනතාවගේෙන් නැවත පරක් ඉල්ලා සිරින්නේ මෙවැනි දයක් අරගෙන ෆෝන් එක ලොක්කුණනත් මේ සම්බන්ධ මුදල්ලබ ගැනීමේ පිළිවෙලක් කොගලට බෙෙනවාද කෞදමහි වගීමගන්නන්නේ. තුොස වෙලදිසැල් සඳහා වරා අධිකාරය නිකුත් කළ සුදුලුණු කිලෝග්‍රම් පනස් හතර දහසකට අධි ප්‍රමාණයක අන්තර්ගතවතිබූ බාලුම් දෙක් තුවන පාර්ශ්ුවකට අලිවිකරීම සිදධය සම්බන්දධන් නිලධහරින් හතර දෙෙනකුගේ වැඩ තහනම් කරතිබෙනවා. සොස් අලි ල්ජාය ත වාය කාර කුත් කළ සුදුලන කිලො පනස අතරදහට හැටක් සහිට හලුන් දෙක කලිරම සිදධයක් සම්බන්ධී නිලදහරින්ට චෝදන එල්ලබන. එම සුදලුණු ො සි වෙකගේ අවසරකින් තොරව නිල හරින් විසින් තුන්වැනි පර්ශයට අලිවිකරඇතිවට සතු සහපතතිවරයා පොලිස් ස ප්‍රා විර්ශය එකකට පැමනිිල්ි කරතිබුණ සිද්ධිය සම්න්ධයෙන් ේවන විට පරීක්ෂණනාරම් කරති අත ඒ දාල වයි නිලදහරින් හත දෙනකුගේ වැඩ තහනම් කර ඔවුන අතරගුවට ගැති ෙන්නේ වැඩ තහනම් ව නිලදහරින් අත සො ූල අංශේ. ච සාමාන්‍ය අධිකාරිවරයාද වන බවට වාර්තවනවා එමෙන්ම සුදුලුණු අඩංගු බහලුම් මාබොල සහ වැැලිර ප්‍රදේශවලින් මෙවන විට ස්වා කෙන තිබෙනවා බහලුම් ිලදිගත් සැපයුම් කරද අතරංගෝට ග ඇති අතර ඔහු අධි කරනයට ඉදිරි පත්කිරීමට නීමත. ්‍ය අතර සුදුලනු ෙරට ගෙන්ව අයතන වින් අපරා පක්ෂණ දෙපර්තමෙන්තුට පැමිල්ල අදදිරිත් කලා නෙති හරි හට ආරචි මහ අදාල පමිල්ල හරදු අතර නාවට සහන සැලසීමට ගත්තේරණයට මවා වේ සිදු කරන මෙවැනි කඩාපාකාරකයා වහම නත කළ යුතු බයි මධදහමවයා දහස්තක්කමින් ඔහු ප්‍රකාශ කල. රාජිල්ල දරෙන් වගකීමින් වැඩ කරන්න අවස්ථාවක. ඉතාමත්ම දෂිතාකාරයට හැසිරෙනවන්න මේ ව්‍යාපාරිකයින්ගේ අයිතිවාක මුට මොක් සිද්ධවෙන්න මොද මෝනුත් ඕන් මුදල් යෝජනය කරලා බරපත ලවදානමක් කරගන මේ බහන්ඩ රතුලටගේ. අන්දිමට ්‍යාපාරිකයින්ටත් බරපත ලගතයක් සිද්ධවෙන්න ඒවා පරිබෝගි යින්ට ද්ුවවෙ තමත්ම බරපත ලගතිය ඇති මේක මාශනයක් සිදවෙන් ො රන නිසා අප මේ සම්බන්ධෙන් ජඩී නීතිම ක්‍රියම්මාර්ග ගන්නවා. මහොඹ ප්‍රහන ාල වැඩදිදියුණු කිරීමේ ව්‍යාප්‍රතියතුලෙන් මාර්ග තදබදයාවම කිරීමට සැලසුම් කර තිබෙනවා. එපිළිබඳ සාකච්චාවක් අමාතය පවිත්‍ර වඥ්‍යාර්චි මහත්මගේ ප්‍රධනත්වයෙන් පැවැැත්වනා. දෛනිකව කොළම නකේයට ලක්ෂ දහනක පමණ ජන තවක් පමිණෙන අතර රතවහන ලක්ෂහායකටාසන්න ප්‍රමාණයක් ඇතුළබන වට සමීක්ෂණවලින් හෙළිව තිබෙනවා. මෙතුලින් දැඩිවාහන තදබදයක් මෙන්මවායුදූෂණයක් සහ ශබ්ද දූෂයක් ද සිදු වනවා. මෙම තත්මයවමකිරීම ස හා ප්‍රවාහනෂේත්‍රයටට තිරිසාර ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීමට සැලසුම් කරති බෙනවා. යනෝකොළබ සහ ඒතා අසන්න ප්‍රදේශවල බහුවිදධ ප්‍රවාහණ ප අද්‍යස්ථාන පෙහිටුවීමේ සංකල්පය ක්‍රියාත්ම කිරීමට අමාත්‍යවරිය නිලදහරින්ට උපදෙස් ලබාතුන්නා මටදාල මුලික ප්‍රතිපාදන වෙදසාද හරමකින් වෙදෙස්සාද හරමකින් ලබාගැනීම සඳහා යෝජනා සකස් කරන ලෙසද අමාත්‍යවර දැනුම්තුන්න. රෝනා ආසාධතියන්ට ප්‍රතිකාර ලබාදීම සඳහාවශ්‍ය උපකරණ වගේම අවසද ඇතුළු බාන්ඩ් රෝහල් වෙත පරිච්‍යාග කිරීමට බොහෝ පාර්චුව තවදුරටත් ඉදිරිපත්ව මේ සිටනවා. විස්ාව ික්‍රි හරෝහි පපතිකාරලබන කෝනා ෝගන්ට ප්‍රතිකාරකිරීම සහ අශ්‍ය ෛද්‍යෝප කරන, රෝහල් වෙත පරිත්්‍යයා කිරීමට සීතාවක අයජන කලාපේ මයිඩ සේ ්ටි පුදගලි සමාගම පියවරගත්තා. හ දක් හ ම ර හ ීම ේ ද ලික මග ොර තුර තාක්ෂ නි හර හ හු හ ීම ත ක් ක්. මෙ මේ පරත්තනකල ප්‍රදශලයකම් කොටාසේ නිරෝධහැ වන පවල්ු සුඳහා ආහාර මෙෙන්ම ද්‍රව පරිත්තා කිරීමට අත්තනකළ රජමහා වි්‍යහාරාධීපති ආචාර්ය පූජ පන්ිල ආනන්ද ස්වාමින් වහන්සේ කටයුතු කලා. පවුල් දෙසිඇත්තියකට දවමය ආධාර ලබාදීමටයි මෙහිදි කටුතු කරනේ වසංගත රෝග දුරකිරීම සහ ඒ වෙනුවෙන් කැප වූ පිරිස්වෙත ආශිර්වාධ කිරීමේ අරමණින් අනුරාතපුර පුදබිමි පැවති සතිපිරිද්දේශනය ඊයේ රාත්‍රයෙන් නිමාවට පත්වුණ. මෙමන් සතිපිරිද්දේශනය පසුගේ හත්වනදා ආරම්භකිරුණේ අටමස්ථානාධිපති ආචාරය පූජ්ජ පල්ලිකම සිරිනිවාස සහ රුවන්වෙලි චෛත්‍ය රාමාධිපති පූජ්ජ පල්ලිකම හේමරථනයන ස්වාමින් වහන්සගේ අනුශ්‍යස්සනනා පරිදී. ිසවැටිය විහාරාධිකාරී හා රජරට විශවිද्याල කුලපති ආචාර්ය ඊත වැටනවවෙේ ඥානතිලක සසාමන් වහන්සගේ මුූිකත්වෙන් ඒ සංවිධාන කෙරුණ. පසගේ හත්වනදා ආරම්භ වූ මෙම සතිපිරිත් පින්කම සඳහා අමාතේ නාමල් රාජ පක්ෂ මහතා මහ සංගරත්නයට දැහැත් වැටයක් පූචා කරමින් ආරතනා කලා. සතිපිරිත් පින්කම සංවිධාන කිරීම සඳහා අග්‍රමත්‍ය කාර්යාලය අනුග්‍රය දැක්වා. මිරිස වැටිය සැලපත මළුවේතැනූ විශෂ පිරිත්ම්ඩපේකදී මෙම පිරිත්දේශණය පැවැත්වනේ. අතර සඳහිරු සෑයේ චෝඩ හමානිික්‍ය හා කොත් වහන්සේ තබදුරටත් කළුතරබෝධි පරිශ්වය තැන් පත් කර තිබෙනවා. සෞඛ්‍ය මාර්කෝපදේශවලට අනුකතව ආගමික වතවත් සිදුකිරීම ඊයේ පස්සරුව මෙෙන්ම අදු දැසනද සිදු කරුණා. තිස්වසරක් පුරා සමස්ත සමාජයම බිහිතයට පත්කළ ත්‍රස්සවාදය පරාචය කිරීමේ භානුෂීය මෙහවරේදිී දිවි කැපළ මෙෙන්ම ආභාත සහිතතත්වයට පතු රණවිරුවන්ට උපහාරයක් වශයනු සඳහිරු සෑය ඉදි කෙරුණේ. රපවානී රාත්‍රී පපුුවත් අවසන් නිලඟට විපරම බලාපොරොත්තුවන් ඔබට සුභරාත්‍රයක් අයිබෝ1න්